ඇලෝසියස් හිරේ ගියාට රජයට කෝටිය 355 ලැබෙන්නේ නැහැ. කැබිනට් තීන්දු දනුන් දීමේ මාධ්‍ය හමුවේදී තමයි සඳහන් කරන්නේ. මේ Welcome to Cinema Life, South Asia's biggest entertainment hub where awe awaits. අනාගතේ හදාගන්න ECU එකට යන්න මුදල් අය කරගන්න වෙනම නෛතික පියවරක් ගන්න ඕනේ. ජාතික ජනබලවේගයේ වේදිකාවට නැග්ග මේ ශානිට දුන්න රජයේ තනතුරක් දීම හරිද? රජයේ තෝරාගත් අපරාධ විමර්ශන වලින් ලසන්ත තාජුඩීන් එක්නැලිගොඩ හැලුනේ ඇයි? අර්ජුන ඇලෝසියස්ට රිව කඩනම් නීති පියවර ගත යුතුව තිබුණා. ඒ අතරේම පසුගිය කාලේ ආසනයේ mantri ඇමති ඉල්ලපු විදියට ස්ථානාධිපතිවරු පත් කළ බවට හිට පොලිස් පතිවරයා ප්‍රකාශයක් ලබා දුන්නා කියන එක තමයි මේ බිගුන් මේනක ගමගේගේ වාර්තාව සටහන් කර තිබෙන්නේ. ඒ ලං මේ මෞබිම්පුවපතේ වර්තාවක් බදු නොගෙවීමත් වරදක්. ඊටත් වඩා ලොකුම වරද මොකක්ද දන්නවද? අන්සතු බද්දක් තමා සතුව තබා ගැනීම ඊටත් වඩා බරපතල වරදක්. මෙතන වෙලා තියෙන්නේ මේකයි. අපි අරක්කු බෝතලේ අරගෙන බෝතලේ අරිනකොටම අපි වැට් එක ගෙවලා ඉවරයි ඒ බාර් එකට. එතකොට බාර් එක ඒකතු කරපු වැට් එක මේ කම්පැනියට ඇලෝසියස්ගේ ගෙවලා ඉවරයි. ඇලෝසියස් ඒ බද්ද මහා භාණ්ඩාගාරයට නොගෙවා තමන්ගේ බැංකුවේ තියාගෙන හිටියා. එතකොට ඒක එකතුව කෝටි 355යි. ඒක තමයි අපි ඉස්සර ඊයේත් කිව්වේ බැලෝසියස් හිරේ ගීලාට පළක් නෑ. මේ කෝටි 355 අපි ගෙවපු බද්ද අපිට ආපහු එන්නේ නැත්තම් අන්න ඒකයි අපි ඊයේ කිව්ව කතාවත්. දැන් අද විජිත හේරත් ඇමතුමා කියන්නේත් ඒකයි. ඇලෝසියස් හිරේ ගියාට කෝටි 355 ලැබෙන්නේ නෑ. එතකොට කෝටි 355 දැන් කෝ ඇලෝසියස්ගේ කවුන්ට් වලද? එහෙම නැත්නම් මෙච්චර කල් බදුනගව හංග හංග ඉන්න දේශපාලන පක්ෂවල ඉලෙක්ෂන් කැම්පේන් වලට වියදම් කරාද? ඕවා තමයි දැවෙන ප්‍රශ්න.